සමන්ත චක්හවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බ කෝටින පඤ්ඤායති තී අති ගෞරවාස්පද පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන ඇමරිකාවේ බොල්ටිමෝහි පදිංචි මාතුල කටුමුළුව සහ රංජනී සේනානායක යන දෙපළ ප්‍රධාන කොට ඇති ධර්ම ශ්‍රවණයට සෝදානං වෙන වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි සංසාරේ නිමා කරගන්නට වෙහෙස මහන්සි වෙන ගොඩක් උදවිය අතරත පින්වත් ධර්ම ශ්‍රවණය කරන ඔබත් මේ ගන්න උත්සාහය මේ ගන්න මහන්සිය සංසාරය නිමා කරගන්නට දරණ මහන්සිය. එහින්දා සංසාරය නිමා කරගන්නට මහන්සි වෙනවා කියන සිතුවිල්ලම උනත් හරීම ප්‍රබල සිතුවිල්ලක්. ඒ පහළ වෙන හිත හරීම ප්‍රබල සිතුවිල්ලක් සංසාරය නිමා කරන්න ඕනේ කියන ගතිය. ඕනම කෙනෙක් කැමති වෙන්නේ නිමා කරන්න අවසන් කරන්න නෙවෙයි දිග අරගන්න එලා ගන්න. එහින්ද සංසාරය එලා ගන්න සංසාරය දිග අරගන්න මහන්සි වෙන උදවිය බලන බලන තැන අහන අහන තැන අඩුවක් නැතිව ඕන තරම් ඉන්නවා. පොළව කපනකොට පොළවෙන් හම්බ වෙනවා. උදේට ගස්වල වහලා ඉඳිද්දි පේනවා. ඩස්බින් එකක් පිලුණු වුණාම නරක් වුණාම එතන ඉන්නවා. මැරුණ මලකුණකට හොඳටම නරක් වෙලා තියෙන වෙලාවක එතනට ගිහිල්ලා බැලුවාම එතන ඉන්නවා. සංසාරය දීර්ඝ කරගන්නට හේතු හදාගත්ත අය. ඒත් අපි පින්වතුන් ගැන එහෙම කියන්නේ ධර්මශ්‍රවණය කරන්නට වාඩි වෙලා ඉන්න ධර්මශ්‍රවණය කරන පින්වතුන් ගැන අපි එහෙම කියන්නේ නැහැ. පින්වතුන් සංසාරය දීර්ඝ කරගන්න තැන් හදාගත්ත අය නෙවෙයි, පින්වතුන් සංසාරය කෙටි කරගන්න පුළුවන් තැනකට ආපු අය. එහෙම තැනකට එන එක කොයිතරම් දෙයක්ද? එළියේ මිනිස්සුත් අපිට නැවත නැවත කියනවා තැනකට එන්න, තැනකට එන්න කියලා. ඒ වුණාට අපි මේ කියන විදිහේ තැනකට එන්න එළියේ ඉන්න කවුරුවත් කියන්නේ නැහැ. පින්වතුන් ඇසුරු නිසුරු කරන අය තැනකට එන්න කියලා කියන්නේ සංසාරය කෙටි කරන තැනකට නෙවෙයි. ඒ තැන සමහර වෙලාවට
තැන නොතැන නැත්තුව වද දෙන තැන්. තැනක් නොතැනක් නැතුව වද දෙනවා. වෙලාවක් අවේලාවක් නැතුව වද දෙනවා. ඒ එන්න හිතන් ඉන්න තැන් ගොඩක් වෙලාවට. ඒ වුණාට ධර්මය ඔස්සේ අපි කියන්නේ තැනකට එන්න කියලා. සංසාරයෙන් නිමා කරන තැන මනුස්ස ලෝකය හොඳ තැනක්. සසර නිමා කරන්න මහන්සි වෙන කෙනෙක්ට. එනිසා මෙතනට ආපු එකේ පුළුවන් තරම් හිත නිස්කලංකව මෙතන දෙයක් කරගන්න එක අතන මෙතන යන අපි කාටත් කොතනත් වටිනෝ පිනතුනි. මෙතන දෙයක් හරියට කරගන්න එක. කුසල් ඔස්සේ නැති අය පින ඔස්සේ හරි කමක් නෑ කරගන්නට ඕන මෙතන දෙයක්. ඉතින් සංසාරය නිමා නොකරන තැනට වැඩ හදාගත්ත අය ඕන තරම් ඉන්නවා කියලායි අපි කිව්වේ. හවස 6ට 7ට විතර ඇඟේ වහලා ලේ ටිකක් බීලා බඩගින්න නිවා ගන්න හදන මදුරුවත් සංසාරය දික් කරගන්න වැඩ හදාගත්ත එකෙක්. සමහර වෙලාවට කානුව ළඟ වැසිකිලි වලවල් ළඟ ඉහේ කෙස් ගන්නට ඒ ටික ඔක්කොම එකට එකතු කරොත් වහලා ඉන්න මැස්සෝ එහෙම සංසාරය දික් කරගන්න වැඩ හදාගත්ත අය. උදේ පාන්දර අදින දැලකට අහුවෙන කෝටි ප්‍රකෝටි ගානක් මත්සයෝ සංසාරයේ දික් කරගන්න වැඩ හදාගත්ත අය. එහෙනම් සංසාරයෙන් අතර කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා දික් කරගන්න වැඩ හදාගන්න නරකයි. පුළුවන් තරම් ඩිංග ඩිංග හරි නතර කර තැනට වැඩ හදාගන්න ඕනේ. එහින්දා ධර්ම ශ්‍රවණය කරන්නේ පින්වතුන් ඒකට. අද මාතෘකා දේශනාව සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ මාතෘකා ගාථාව මාතෘකා පාඨය. කෙලවරක් නෑ මහණෙනි සංසාරේ. මහණෙනි මුලක් පනවන්න බෑ කිව්වා සංසාරේ. කෙලවරක් නෑ මහණෙනි මේ සංසාරේ කිව්වා. ඒත් උත්සාහය ඕනකම තියෙන කෙනෙකුට ආමගදුරයි යායුතු මගදුරයි කියලා කියන්න ඕනේ. උත්සාහය තියෙන කෙනෙක් හැම වෙලේම ආමග දුරයි කියලා මහන්සි වෙනකොට හිතනකොට එයා හැම වෙලෙම කල්පනා කරනවා එහෙනම් තව යන්නේක තේරුමක් නැහැ කියලා. මොකද මෙච්චර දුරක් ඇවිල්ලත් නතර වෙලා නැහැ නේ. මේ තරම් දුර එනකොට කොයි තරම් තැන් ආශ්‍රය කරන්නේ නැද්ද? මොන තරම් මිනිස්සු සරණ යන්නේ නැද්ද? මොන තරම් මිනිස්සු කිව්ව කරපු දේවල් පිළිගෙන ඒව පස්සේ යන්නේ නැද්ද? දුක හිතෙන වෙලාවට එහෙමනේ පිඟතුනි. සංසාරේ දුක දැනෙන වෙලාවට එහෙමයි. ඉතින් එහෙමනම් යම්කිසි කෙනෙකුට තේරෙනවා නම් පිංගතුනි, යම්කිසි කෙනෙකුට කල්පනා වෙනවා නම් සංසාරේ ආව මග කෙටි කියලා නෙවෙයි, ආව මග කෙටි නම් මුලක් පනවන්න පුළුවන්. ආමග දුරයි පිංගතුනි. ආමග දුරයි හරිතනකට ඇවිල්ලා ආපහු වැරදි විදිහට වැඩ හදාගත්තොත් යන්න තියෙන මගත් දුරයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙලවරක් පනවන්න බෑ, මහණෙනි මුලක් පනවන්න බෑ, මහණෙනි පටන් ගැම්මක් ගැන කියන්න බෑ. කොයි තරම් දීර්ඝ ගමනක්ද මහණෙනි අපි මේ එන්නේ? මුලක් කියන්න බෑ කිව්වා, පටන් ගැම්මක් කියන්න බෑ කිව්වා. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බ කෝටින පඤ්ඤායති. ඇයි එහෙම වෙන්නේ? මහණෙනි සත්වයා අවිද්‍යාව හින්දා ගොඩාක් දේවල් එක්ක බැඳිලා මේ තරම් සංසාරයේ දික් වෙලා තියෙන්නේ. නොදන්න කම හින්දා, ඇත්ත නැත්ත හරියට තේරෙන්නේ නැති ගතිය හින්දා, කොයි තරම් දේවල් Tamange කියලා ගත්තත් මේ හැම දෙෙම ඒ ඒ තැනට විතරයි, ඒ තැනින් වෙන තැනකට බෑ කියලා තේරුම් ගන්නෙ නැති හින්දා මහණෙනි සංසාරයේ දික් වෙලාය කිව්වා. අවිද්‍යාවනි. ඒකට තියෙන්නේ අවිජ්ජා කියන වචනය. අවිජ්ජා කියන වචනය. ඒ හේතුව තමයි කිව්ව සංසාරේ දික් වෙන්න හේතුව අවිජ්ජාව, නොදන්නකම, තේරුම් නොගන්න ගතිය සංසාරේ දික් වෙන්න හේතුව. පින්වතුනි, හේඳ සංසාරේ චක්‍රයක්. මේ චක්‍රේ පටන් ගත්ත තැනක් ඇති කොතන හරි. ඒ වුණාට පටන් ගත්ත තැන හොයන්න බෑ. හේතුව මේ චක්‍රය උඩ, මේ රවුම උඩ නැවත 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 කැරකි කැරකි ගිය වාර කොයි තරම්ද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් මේක උඩ ඇඳලා. පුංචි දරුවෙකුට දෙනවා හෝඩි පොත, දීලා ඉවර වෙලා කියනවා පුතේ වෘතයක් අඳින්න කියලා, රවුමක් අඳින්න.
රවුමක් අඳින්න කියලා කිව්වට පස්සේ දරුවා ඒ පොතේ කොතන හරි තැනකට පෑන් තුඩ තියනවා. පැන්සල් තුඩ තියනවා. නැතුව අඳින්න බෑනේ. පැන්සල් තුඩ තියන තැනක් තියනවා කොතන හරි. ඒ පැන්සල් තුඩ තියන තැන ඉඳලා හෙමින් සීරුවට වෘතයක් නම් රවුමක් නම් ඒකේ කොතනකවත් හිඩසක් තියෙන්න බෑ. රවුමක් වගේ වෙන්න බෑ. රවුම නම් රවුමට තියෙන්න ඕන. ඒ නිසා ඔය පොඩි දරුවන්ට කියන්නේ රවුමක් හැදෙන්න නෙවෙයි රවුමක් වගේ එකක් හැදෙන්න. මොකද පොඩි දරුවන්ව රවුමට තියන්න බෑ. රවුමක් වගේ එකකට තියන්න පුළුවන්. රවුමට තියන්න අමාරුයි පොඩි දරුවන්ව. ඉතින් රවුමක් අඳින්න පටන් ගත්තොත් එහෙම මේ පැන්සල් තුඩ තැන තියෙන තැන ඉඳලා වටේට වටේට ආපහු ආපහු අපි උඩ ඇඳලා ඒකම උඩ ඇඳලා ඒකම උඩ ඇඳින්ද කොයි තරම් වාර ගානක් ඇඳලාද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බෝධිසත්වයොත් අරමුණ වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පිරුම් පිරුවා කියලායි තියෙන්නේ. මහා කාලයක් අති දීර්ඝ කාලයක් මේ වැඩසටහනේ ප්‍රතිඵලය ලබන්න මේ පරේෂණයේ ප්‍රතිඵලය ලබන්න අති දීර්ඝ කාලයක් මහන්සි වුණා. දැන් නම් පරේෂණවල ප්‍රතිඵල ලබන්න දෙන්නේ අවුරුදු 5යිනි. රිසර්ච් එකක් කරන්න අවුරුදු 5න් 6න් 8න් 10න් වගේ පුළුවන්. ඒත් මේක එහෙම එකක් නෙවෙයි. මේ පරේෂණය ලේසියකට කෙනෙක්ට ප්‍රතිඵල ගන්න අමාරුයි මේ පරේෂණය. මොකද මේ පරේෂණය කරන උදවිය ගොඩක් අඩුයි. සච්ච ගවේෂී කියන පරේෂණයනේ, සත්‍ය ගවේෂණය කරනවා කියන පරේෂණයනේ. මේක කරන්න ගොඩක් උදවියට අමාරුයි. ඒ නිසා කරන්න දන්නේ නැති හින්දා, කරන්න එළඹෙන්නේ නැති හින්දා මේක උඩ නැවත 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 රවුම අඳිනවා. එතකොට කියනවා සංසාර චක්‍රයක්. මුලක් නැති චක්‍රයක, තිරක් නැති ගමනක්, කෙලවරක් නැති ගමනක අපි කවුරුත් එනවා පින්වතුනි. තැනින් තැන තැනින් තැන ඒ ඒ තැන නතර වෙවි. ඒ ඒ තැන නතර වෙනකොට නතර වෙන තැන්වල තියෙන දේවල් අතාරින්න වෙන බව දන්නේ නැතුව අල්ල ගන්නවා. තැනින් තැනට නතර වෙනවා. මේක බස් ඕල්ට් එකක් වගේ තැනක්නේ. බස් එක ආවට පස්සේ නගින්න වෙනවා. මේක වැස්සට ඉන්න තැනක්නේ. වැස්ස පෑවුවට පස්සේ යන්න වෙනවා. ඒ කියන්නේ පණ ටික ගියාට පස්සේ මෙතන අතාරින්න වෙනවා. මෙතන හැමදාම ඉන්න බෑ. එනින්ද කියනවා මෙතන බස් ඕල්ට් එකක්. ඒ කියන්නේ අම්බලමක්නේ. යන එන මිනිස්සු මග වෙහෙසරින තැන. බස් ඕල්ට් එක කියන්නේත් එහෙමනේ, බස් එක නතර කරන තැන. හෙවනට බස් එක එනකන් ඉන්න තැන, මග වෙහෙස නතර කරන තැනනේ බස් ඕල්ට් එක කියන්නේ. සංසාරයත් පින්වතුනේ ඒ වගේ. ඒ සංසාර ගමනේ මේ එක තැනක් මෙතන. ඉතින් මේක එක තැනක් කියලා තේරුම් ගත්තේ නැති වුණාට පස්සේ, මේක එක තැනක් කියලා අවබෝධ වුණේ නැති වුණාට පස්සේ මේ එක තැනක් වන තැන එකම තැන කියලා හිතා ගන්නවා. එක තැනක් වන තැන එකම තැන. මයන් දානකොට හරි බලවත් ඒක. මගේම වෙන්න, මගේ වෙන්න කියනවට වඩා මගේම වෙන්න කියලා මයන්න දාලා කියද්දී පෙඟතොන්ට තේරෙනවා එතන තියෙන නිකන් අවධාරණ ගතියක්. එතන තියෙනවා අවධාරණ ගතියක්. යන්න කියලා කියනවට වඩා යන්නම යන්න කිව්වොත් එහෙම එතන තියෙනවා ආයි එන්න එපා කියන ගතිය. යන්නම යන්න, මගේම වෙන්න, ආයි එතන තියෙනවා වෙන කාගේවත් වෙන්න බෑ. මගේම කියන්න, මටම කරන්න. බලන්නකො මයන්න කොච්චර ප්‍රබලද. ඒක තියෙනවා අවධාරණයෙන් තමන්ටම බැඳගන්න ස්වභාවයක්. එතකොට මෙතනත් ඒ වගේ තමයි වෙලා තියෙන පින්වතුනි. යන්න ආපු තැන්වල, අතාරින්න වෙන තැන්වල නොයන විදිහට වැඩ කරනවා. ඒකයි සංසාරයේ දික් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් හැමෝම ඉන්නේ බස් හෝල්ට් එකක, හැමෝම ඉන්නේ නවා තැම්පලක. මේ නවා තැම්පල තුල ඉන්න කාලය තියෙනවා. නවා තැම්පල ඉන්න කාලය විනාඩි දෙකක් බස් හෝල්ට් එකේ ඉන්න පුළුවන්, විනාඩි පහක් ඉන්න පුළුවන්, ඊළඟ බස් එක එනකම් පැය භාගයක් ඉන්න පුළුවන්. සමහර විට ආව බස් එකේ නගින්න නැතුව සෙනගඩු බස් එකක නගිනකම් ඉන්නත් පුළුවන්. මේ නවා තැම්පලේ යම් කාලයක් තියෙනවා. මේ නවා තැම්පල තුල ඉන්න කාලයේදී වැඩක් කරගන්න කිව්වා. මේ නවා තැම්පල තුල ඉන්න කාලයේදී වැඩක් කරගන්න. ආපහු නගින්න සූදානම් වෙන්නේ නැතිව, ආපහු ලඩරන් වෙච්ච බස්වල එල්ලෙන්න සූදානම් වෙන්නේ නැතිව, තන තන මග කැඩි කැඩි යන, හද හද යන මේ බස් ලදරන් වල එල්ලෙන්න සූදානම් වෙන්නේ නැතිව මේ ඉන්න ටිකේදී නැවත නොයන විදිහට, ගමන නතර කරන විදිහට වැඩ සිද්ධ කරගන්නයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. එහෙමනම් සංසාරය හොඳට තේරුම් ගන්න ඕනේ පිංගතුනි. හිතන තරම් සුන්දර නෑ සංසාරය. හිතන තරම් ලස්සන නෑ සංසාරය.
හිතන තරම් සිත්කලු නෑ සංසාරය. සුන්දර නැති, ලස්සන නැති, සිත්කලු නැති දේවල් එක්ක ඇලෙන එක මෝඩකමක්. සුන්දර නැති, ලස්සන නැති, සිත්කලු දේවල් එක්ක බැඳෙන එක මෝඩකමක්. සංසාරය ගැන මේ කියන්නේ. සුන්දරයි ලස්සනයි සිත්කලුයි කියලා හිතාගෙන බැඳෙන දේවල් වලත් තියෙන්නේ සුන්දර නැති, ලස්සන නැති, සිත්කලු නැති සංසාරය නම් නිකම් මතු පිටින් බලලා සුන්දරයි ලස්සනයි සිත්කලුයි කියලා තීරණය කරන්න එපා. මතු පිටින් බලලා සුන්දරයි ලස්සනයි සිත්කලුයි කියලා තීරණය කරන්න යන්න එපා. හේතුව ඒකේ තියෙන්නේ අසුන්දර වූ ලස්සන නැති සංසාරය. සංසාරය සැපයිද දුකයිද කියලා කෙනෙක්ගෙන් අහනකොට ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් කියාවි සංසාරය සැපයි, ජීවිතේ සැපයි කියලා. ඒ වගේම ගොඩාක් දුක් විඳින කෙනෙක් කියාවි ජීවිතේ දුකයි කියලා. ඒ වුණාට ඒ දුකයි කියලා කියන්නේ පින්වතුනි මේ සංසාර ගැන අවබෝධ වෙලා කියන දුකක් නෙවෙයි. ඒ දුකයි කියලා තියෙන්නේ අර මූලික පහසුකම් නැති ටිකේ දුක තමයි ඒ තියෙන්නේ. ඊට වඩා ඇතුළ වැඩි පින්වතුනි. සංසාරයේ දුකයි సంతානයේ දුකයි දෙකම එකයි පින්වතුනි. సంతානයේ දුක තියනකන් සංසාරයේ දුක විඳිනවා. ඉතින් මේ අපි කතා කරන දුක ඔය දුක තේරිලා කතා කරන දුකක් නෙමෙයි. ඔය මොනවද පින්වතුනි? අපි අත්විඳපු අත්දැකපු දේවල් පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට වදාරද්දී දේශනා කරද්දී මේ මොන දුකක්ද පින්වතුනි? මේක නෙවෙයි දුක, ඒකයි දුක. වින්දේ දුක පින්වතුනි. මෙතන ඔය කියන තරම් දුකක් නෑ. මෙතනට වඩා දුක් විඳපු තැන් ඉසේ කෙස් ගන්නට වඩා වැඩි. එහෙම කිව්වොත් වැරදි. මෙතෙන්ට වඩා දුක් විඳපු තැන් මහ පොළොවේ තියෙන පස් වලට වඩා වැඩි පින්වතුනි. මෙතනට වඩා දුක් විඳපු තැන් මෙතනත් දුකක් තමයි. මෙතනත් සැපයි කියලා හිතුවට, මෙතනත් සතුට තියෙනවා කියලා හිතුවට, එහෙම හිතුවට මෙතනත් නෑ පින්වතුනි. කොයි මොහොතක හරි දුක තේරෙනවා. මොන වෙලාවකද හරි දුක තේරෙනවා. හොඳට කන්න ටික තියෙද්දි දුක තේරෙන්නේ නැතිව ඇති. හොඳට යන්නෙන් අපිට පහසුකම් තියෙද්දි දුක තේරෙන්නේ නැතුව ඇති. ශරීර සත්‍යය හොඳට තියෙද්දි දුක තේරෙන්නේ නැතුව ඇති. එතකොට හිතනවා ඇත්තේ මේවා හැමදාම තියෙනවා කියලා. ඒත් එහෙම ස්වභාව ධර්මයේ කාටවත් ලේසියට ඉඩ දෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ දවසක දුක දනවනවම තමයි පින්වතුනි. තමන්ටත් දනවනවා, තමන් නිසාවෙන් අනුන්ටත් දුක දනවනවා. මොකද ස්වභාව ධර්මය කොයි වෙලෙත් සාධාරණයි. ස්වභාව ධර්මය දුක දනවන වෙලාවට, දුක තේරුම් බේරුම් කරලා දෙන වෙලාවට තමන්ගේ සමහර විට කාලය අවසන් වෙලා, කාලය ඉවර වෙලා. එහෙමනම් සංසාරය පිළිබඳ හොඳට තේරුම් ගන්න මේක අපි හිතන තරම් ලේසි පහසු සුන්දර තැනක් නෙවෙයි කියලා. මේකේ ගමන අසුන්දරයි පින්වතුනි. මේකේ ගමන තීරණය වෙන්නේ සතර අපාය, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝකවල. මේකේ ගමන තීරණය වෙන්නේ ඔය වගේ තියෙනවා කොටස්. මහා බැංකුව කොළඹ තිබුණාට ඒකේ ශාඛා ඕන තරම් තියෙනවනේ. ඒ නමින්ම ඒ වගේ තමයි. ලොකු තැන්, පොඩි තැන්, හොඳට හදපු තැන්, කොළඹට වඩා හදපු තැන් තියෙනවනේ. ඒ වගේම තමයි පින්වතුනි මේකෙත්. සංසාරය කියලා ගත්තට පස්සේ ඔය ඔය සතර අපාය කියන හතරට ඔක්කෝම ගෝරිය පිටීම වැටෙන්නේ නැහැ. ගාල පිටීම වැටෙන්නේ නැහැ. ඒකෙත් තියෙනවා කොටස් තියෙනවා, අනු කොටස් තියෙනවා. කොටස් වල නොත් බිඳිලා යනවනේ අනු කොටස්. කොටස් තියෙනවා, අනු කොටස් තියෙනවා. ප්‍රේත ලෝකෙත් එහෙමයි. කොටස් තියෙනවා, අනු කොටස් තියෙනවා. මනුස්ස ලෝකෙත් එහෙමයි. කොටස් තියෙනවා, අනු කොටස් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා දෙවියෝ වගේ. සමහර මිනිස්සු ඉන්නවා අය ඉන්නවා දිව්‍යාංගනාවන් වගේ. සමහර මිනිස්සු ඉන්නෝ යක්කු වගේ. සමහර මිනිස්සු ඉන්නෝ පෙරේතයෝ වගේ. සමහර මිනිස්සු ඉන්නෝ තිරිසන් වගේ. කොටස්. කොටස් අනු කොටස් හැමතැනම තියෙනවා. දිව්‍ය ලෝකවලත් එහෙමයි. ඔය කොටස් අනු කොටස් වල මොන තරම් ගිහින් ගිහින් ඉපදුනත් ඉවර වෙන්නේ නැහැ. කොටසෙන් කොටසට ඒ ඒ තැන ඒ ඒ දේවල් විඳ විඳ යනවා. ඉවරයක් වෙන්නේ නැහැ. අන්නේ හිඳයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි සංසාරයේ දුකයි. මේ ජීවිතේ හැමදේම හොඳට ලැබිලා තියෙන්න පුළුවන්. ඒත් අන්තිම වෙනකොට හොඳට තිබුණ හැමදේම නරක අතට හැරෙන්න පුළුවන් පින්වතුනි. එහෙම වෙලා නැද්ද? ඕන තරම් ජීවිතවල අත්විඳලා ඇති පින්වතුනි.
හොඳට තිවුණ ගොඩාක් දේවල් නරක අතට හැරෙනවා. හොඳට ලියන්න පුළුවන් ඇඟිලි ටිකක් පිහිටලා තිබුණ අයගේ ඇඟිලි වෙවුලන්න ගන්නවා. හොඳට අතපයවල ශක්ති සම්පන්න බව හදාගෙන තිබුණ අයගේ ඇඟපත අංශභාගය හැදිලා පණ නැති වෙලා යනවා. හොඳට ලස්සනට කටහඬක් තිබුණ අයගේ උගුරේ මුඛපිලිකාවක් එනවා. හොඳට තියෙනේව නරකට හැරෙනකොට දුකයි පින්වතුනි. එනිසා හොඳට තියෙනේව නරකට හැරෙන්න කලින් දෙයක් කරගන්න ඕනේ. මනුස්ස ලෝකෙට ආපු එකේ හොඳට තියෙනේව නරකට පාවිච්චි කරන්න එපා. හොඳට තියෙනේව තේරුමක් නැති දේවල් වලට පාවිච්චි කරන්න එපා. පුළුපුණුවන් විදිහට ඩිංග ඩිංග හරි හොඳට තියෙන දේවල් හොඳ දෙයට පාවිච්චි කරන්න, නරකට පාවිච්චි කරන්නේ නැතිව. එහින්දා මේක එකතනක් විතරයි කියලා හැම වෙලෙදිම හිතන්න. මේ ගමන තුල හිමිවීම වලට වඩා අහිමිවීම වැඩි, මේ ගමන තුල ඇතිවීම වලට වඩා නැතිවීම වැඩි. ඒක තමයි ඇත්ත, ඒක තමයි ධර්මතාවය. ඕනම දන්න කියන කෙනෙක්ගෙන් පින්වතුන් ගිහිල්ලා අහන්න, මහත්තයෝ එහෙම නැත්නම් නෝනා, මේ සංසාර ගමනේ වැඩිපුර තියෙන්නේ හිමිවීමද අහිමිවීමද කියලා එයා දන්න කියන 6-4 හොඳට තේරෙන කෙනෙක් නම් එයා කියයි මේ ගමන තුල වැඩිපුර තියෙන්නේ අහිමිවීම කියලා. අහිමිවීම. ඒ අහිමිවීම මොනතරම් ලොකුයිද, මොනතරම් ප්‍රබලයිද කියලා අහන්න. දන්න කියන ඇත්තෝ කියා දේවි. ඒ අහිමිවීම මොනතරම් ප්‍රබලයිද කියලා කියනවා නම් තමන්ට තමනුත් නැති වෙනවා කියලා කියා දේවි. තමන්ට තමනුත් නැති වෙනවා. ඒ කියන්නේ මම කියන කෙනත් පොළොවට පස් වෙනවා කියන එකනේ. තමන්ට තමනුත් නැති වෙනවා. මම කියන කෙනත් පොළොවට පස් වෙනවා. ඒගොල්ලෝ කියා දෙනවා අහද්දී. එහෙමනම් සංසාරය තුළ තියෙන හිමිවීම වලට වඩා හිමිවීම, සංසාරය තුළ තියෙන හොඳට වඩා නරක, සංසාරය තුළ තියෙන සැපට වඩා සංසාරය තුළ තියෙන දුක, මේ අවස්ථාවෙන් ඕක තීරණය කරන්න එපා. ජීවිතය බොහොම ජොලි, ජීවිතය බොහොම සතුටුයි, ජීවිතය බොහොම හැපි. මේ අවස්ථාවෙන් ජීවිතය ගැන තීරුම් කරන්න එපා. පින්වතුන් දන්නවනේ, දන්න නොදන්න කාලේ ඉඳලා අම්මලා තාත්තලාත් කියා දෙනවනේ, එක දෙයක් ගැන විතරක් හිතලා එක පැත්තක් විතරක් බලලා තීරණ ගන්න එපා කියලා. එක දෙයක් ගැන විතරක් හිතලා තීරණ ගන්න එපා. මොකද ඒ හිතන එක දෙයට වඩා ඒ තීරණය වෙනස් කරන බොහෝ දේවල් ඇති. එහින්දා මෙතන එකතනක් විතරයි. මේ එකතන ඔක්කොම දේවල් Tamanට හිතු හිතු මනාපට ලැබුණා කියලා, නොහිතපු විදිහට ලැබුණා කියලත් මේ එකතන ගැන විශ්වාසය බැඳගන්න, විශ්වාසය හදාගන්න එපා. මේක එකතනක් විතරයි පින්වතුනි. ඒ හැමදේම ඊළඟ තැන්වල නැතිවීම අහිමිවීම බවට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමනම් මේ ධර්මතාවයේ තේරුම් ගන්නට ඕන. මේ ධර්මතාවයේ තේරුම් යනකොට, මේ ධර්මතාවයේ පැහැදිලි වෙනකොට, ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ආදී වශයෙන් කොටස් කළා බෙදලා විශ්ලේෂණය කළා විසඳ ගන්න යන ප්‍රශ්නය මෙන්න මේ ධර්මතාවයේ දකිනකොට සහ මුලින්ම විසඳෙනවායි කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. తాවකාලික ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ නැහැ බුදුහාමුදුරු. එහෙනම් බුදුහාමුදුරුවන්ගෙන් ශිෂ්‍යත්ව විභාගේ පාස් කරන්න කියලා ඉල්ලන එක වැරදි. බුදුහාමුදුරුවන්ගෙන් සාමාන්‍ය පෙළ විභාගේ පාස් කරන්න කියලා ඉල්ලන එක වැරදි. ඒව කර දුන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවොත් එක තරහ වෙන එකත් වැරදි. මොකද ශිෂ්‍යත්ව විභාගේ පාස් කළා කියලා සංසාර දුක නතර වෙන්නේ නැහනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගෙන් ඒ දේවල් ඉල්ලලා ඒ දේවල් නොලැබුණා කියලා තරහ බැඳගෙන වෛර බැඳගෙන කටයුතු කරන එක වැරදි. බුදුහාමුදුරුවෝ හැම වෙලෙම කියා දුන්නේ සංසාරයේ දුක නිවන්න, සසර දුක නිවා ගන්න කියලා. එහෙනම් මේක එක තැනක් විතරයි කියලා හොඳට කල්පනා කරන්න. මේ එක තැන, මේ ලැබුණ තැන යම්කිසි කාල සීමාවක් විතරයි මට ඉන්න ඉඩ තියෙන්නේ කියලා හිතන්න ඕනේ. මෙතන කොයි වෙලාවෙ හරි අත්හරිනවනේ. ඒ නිසා අපි කලිනුත් මතක් කළා, හැමදේම අත්හරිනවට වඩා තමන්ට තමන්ව නැතිවෙන එක තමයිනේ බරපතලම ගැටලුව. තමන්ට තමන්ව නැතිවෙන එක ඒකත් වෙනවනේ පින්වතුන්ට. මම මම කියලා හිතාගෙන ඉන්න කෙනා, තමන් තමන් කියලා හිතාගෙන ඉන්න කෙනා තමන්ට අහිමි වෙනවනේ. හිතාගෙන ඉන්නේ එක වෙලාවකට විඥානය උපාදානය කරගන්නවා, එක වෙලාවට රූපය උපාදානය කරගන්නවා, එක වෙලාවකට ශබ්දය උපාදානය කරගන්නවා. ඕවා අල්ල අල්ල තමයි මගේ මගේ මම මම කියලා හදාගෙන තියෙන්නේ. කොයි තරම් තියෙනවද එහෙම හදාගත්තේවා? ඒව හදාගන්න ගමන්ම මගේ දිහා බලලා මේ මම කියන කෙනාවත් මම උපාදානය කරගෙන ඉන්නවා. මේ කයත් අල්ලගෙන ඉන්නවනේ, මේකට බැඳිලා තියෙනවනේ.
ඒත් මට මාව අහිමි වෙනවා කියලා කිව්වේ මේ කයට අදාළ වෙන ආයුෂ ටිකක් තියෙනවා අපිට පෙර කර්මයක් එක්ක හෝ එහෙම නැත්නම් මනුස්ස ජීවිතයට අදාළ වෙන හෝ ආයුෂ ප්‍රමාණයක් අපිට මෙහෙ තියෙනවා ඊට වඩා ඉන්න බෑ කාටවත් ඊට වඩා කාටවත් ඉන්න බෑ ඒ හින්දා දන්න ඉතිහාසය තුල මේ කාල සීමාවේ 120ට 220ක් ආයුබෝ වේවා කියලා කිව්වට 120ක් තව අඩුම 100ක්වත් ඉන්නේ නැහැ කවුරුවත් හැම අවුරුද්දකම ඕක කියනවා ඒත් කවුරුවත් 100ක්වත් ඉන්නේ නැහැ එහෙමනම් හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන ඉන්න තීන කාලයේ දැන් දැන් ටික ටික අඩු වෙවි යනවා කාටත් ඒ කියන්නේ manuss ලෝකේ පරමාවුෂ අඩු වෙවි යනවා manuss ලෝකේ පරමාවුෂ අඩු වෙවි යනකොට මොකද කරන්නේ අඩු කාලයකදී වැඩි වැඩක් කරගන්න ඕන අවුරුදු 120ක් විතර ජීවත් වෙන කෙනෙකුට අපි නිකන් හිතුවොත් කාලය තියෙනවා වැඩක් කරගන්න. ඒ වුණාට ඒ කාලය අඩු වෙනකොට ඒ කාලය පහලට යනකොට අවුරුදු 50කට 60කට පරම ආයුෂ දෙනකොට අඩු කාලයකදී ලොකු වැඩක් තියෙනවා කරගන්න. ඒව තමයි අර කොසල් රජතුමා හීනවලින් දැක්කේ පින්වතුනි. හීනවලින් දැක්කේ සීන 16 තුල තියෙනවා. ඒව සිද්ධ වුණ විදිහ මේ පුංචි පැලෑටි පුංචි ගස් පළදරන විදිහ හීනවල තිබුණා භාග්‍යතුන් වහන්සේ වෙලාවේ කිව්වේ ඒ අනාගතයේ සිද්ධ වෙන දේවල් කියලා ආයුෂ අඩු වෙනවා එන්න ආයුෂ අඩු වෙනකොට කාම ලෝකයේ තියෙන බැඳීම වැඩි වෙනවා කාම සම්පත් වලට මගේ කරගන්න ඕන දේවල් වලට හිමි කරගන්න ඕන දේවල් වලට තියෙන බැඳීම වැඩි වෙනවා ඒ වැඩි වෙනකොට අඩදර්බර කලකෝලාහල වැඩි වෙන්න පටන් ගන්නවා එමනම් මනුස්ස ලෝකයේ ආවුෂ ඩිංග ඩිංග හීන වෙලා යනවා නැවත නැවත මනුස්ස ලෝකයට එන්න ප්‍රාර්ථනා කළත් මෙතෙන්ට අදාළ වෙන දෙයට පටහැනි වෙන්න බෑ පිඟුතුන් මෙහෙම ප්‍රාර්ථනා කරනව ඇති ආපහු මට මේ පින් බල මහිමේ මනුස්ස ලෝකයකට මෙන්න ලැබෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කරනව ඇති එහෙම ප්‍රාර්ථනා කළාට ඒ එන සැරේට මෙතන තියෙන තත්වය වෙනස් වෙන්න පුළුවන් ඒක බරපතලයි එන එන සැරේට මෙතන තියෙන తత్వය එක එක විදිහ වෙන්න පුළුවන්. දැන් මේ කාලේ තියෙන తత్వය පේනවනේ. බලන්නකෝ දැන් මේ කාලේ උපදින දරුවෙකුට මේ කාලේ උපදින తత్వය විඳින්න වෙනවනේ. බලන්න ඒ නිසා කුස ඇතුළෙදිම මේ කාලේ తత్వය බලපාලා මැරෙනවා. ඉපදිලා සතියක් දෙකක් තුනක් යනකොට මේ කාලයට අදාළ වුණ తత్వය බලපාලා. ඒක කර්මයමද කියලා කියන්න බෑ. මේ කාලයට අදාළ වුණ తత్వය බලපාලා මරණයටපත් වෙනවා. අන්න බලන්නකො ප්‍රාර්ථනා කරලා ආවට බලන්න ඉන්න බැරි හැටි පිංගතුනි. මේවත් ටික ටික හරි තේරෙන්න ඕන. ප්‍රාර්ථනා කර කර නැවත manuss ලෝක manuss ජීවිත දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කර කර යනවනේ. ඒත් ඒ කර කර යන ගමන අවධානම් කියලා මේ කාලෙදි තේරෙන්න ඕන හොඳට. බලන්නකො ප්‍රාර්ථනා කර කර ගිය අය ප්‍රාර්ථනා බල මහිමේට ඇවිල්ලා දවස් 7න් 10න් 12න් ඉපදිලා යන හැටි. එහෙමනම් සංසාරය කියලා කියන්නේ සතුටු වෙන්න පුළුවන් තැනක් නෙවෙයි සංසාරය කියන්නේ මතක් වෙනකොට අතිශය භයංකර බවක් ඇති වෙන්න ඕන තැනක් යන එක ගැන උපදින එක ගැන බයක් ඇති වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ නම් තේරුම් කරවනවා මේ සංසාරයේ තේරුම් ගන්න සංසාරය අවබෝධ කරගන්න සංසාරයේ සැපක් නෑ දුකක් කියලා තේරුම් ගන්න මේ කාල සීමාවේ පින්වතුන්ගෙම ළඟ ඉඳලා පින්වතුන්ගෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා ඇවිල්ලා අතර මගදී පින්වතුන්ව දාලා යන අය කොච්චර ඉන්නවද මේ කාලේ ප්‍රාර්ථනාවට අනුව ආවා ආවට ඉන්න බෑ පින්වතුනි මොකද අදාළ තැන තියෙන විදිහට මුණ දෙන්න වෙනවා ගියානම් ගිය තැන ගිය විදිහට ඉන්න ඕනේ කියලා කතාවක් තියෙනවනේ පින්වතුන් අහලත් තියෙනවා ඒක ගියානම් ගිය තැන ගිය විදිහට ඉන්න වෙනවා ආවනම් ආව තැන ආව తత్వයට තියෙන తత్వයට මුණ දෙන්න වෙනවා ආවනම් ආව තැන තියෙන తత్వයට මුණ දෙන්න සිද්ධ වෙනවා දැන් පැහැදිලි වෙනවද නැවත නැවත මනුස්ස ජීවිතයක් ප්‍රාර්ථනා කර කර මෙතෙන්ට එනකොට දැන් తత్వය කොයි වගේද ඒ නිසා භවයක් ප්‍රාර්ථනා කිරීම නෙවෙයි කල යුතු වන්නේ භවයක් නිමා කිරීමයි කල යුතු වන්නේ තප්පරයකින්වත් භවයක් ප්‍රාර්ථනා කරන්න යන්න එපා. භවයකට අනුබල දීමක්
ඒ කියන්නේ භවයකට කැමැත්තක් හදාගන්න එපා. හැති වෙලා තියෙන කැමැත්ත ඩිංග ඩිංග මේ නැති වෙන ගතිය, අහිමි වෙන ගතිය, වෙනස් වෙන ගතිය, භවයේ වෙනස් වෙන ගතිය, උපතේ වෙනස් වෙන ගතිය, මේ උපතේ වෙනස් වෙන ගතිය, ඇති වෙන මේ නැති වෙන ගතිය නැවත නැවත මෙනෙහි කර කර බලන්න භව සංඥාව හොඳයිද කියලා. කාම තණ්හා භව තණ්හා විභව තණ්හානේ. මේ භව සංඥාව හොඳයිද, භව ගාමීත්වය හොඳයිද, මේවා බල බල තේරුම් ගන්න ඕනි. භවගාමීත්වය හොඳක් නෑ පින්වතුනි, භවගාමීත්වය අවදානම්. භවගාමීත්වය අවදානම්. මේ අවදානම්ව තියෙන මරු කපොළු වලින් එකක් විතරයි මේ කාලේ අපිට පේන්න තියෙන්නේ. එක මරු කපොල්ලක් විතරයි. මේ වගේ මරු කපොළු පින්වතුනි ලක්ෂ කෝටි ගාණක් මේ සසර ගමනේ. මේ වගේ මරු කපොළු කොටින්ම කියන්න තියෙන්නේ තව ඉස්සරහට තව මොනව වෙයිද කියලා දන්නේ නෑ. තව ඉස්සරහට තව වෙන්න මොනව වෙයිද කියලා දන්නේ නැහැ. ජීවත් වෙන්න මොනතරම් ආශාව තිබුණත්, මේ දේවල් එක්ක මුළු ජීවිතේම ගත කරන්න මොනතරම් ආශාව තිබුණත්, මේ දේවල් එක්ක ජීවත් වෙන්න තියෙන ආශාව නිසා හරියට පරිස්සම් වෙලා සිකියුරිටිලා දාගෙන ගාඩ් එක තියාගෙන මහා වේගෙන් ඔක්කොම අයින් කරගෙන ගියත් පින්වතුනි අවදානමෙන් ගැලවුණ කෙනෙක්ව අපි දැකලා නැහැ. මේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන් කෙනෙක් නැහැ පින්වතුනි. ඒක මෙතරින් එතරට ගියත් මේ අවදානමෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකක්ද අවදානම? ජාති ජරා ව්‍යාධි මරණ, ඔන්න අවදානම. ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර අවදානම් පින්වතුනි. මරු කපුළු හතරක් ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම හැදිලා තියෙන තෘෂ්ණාවේ. ජාති ජරා ව්‍යාධි මරණ කියන මරු කපුළු හතරම හැදිලා තියෙන්නේ තෘෂ්ණාවේ. මරු කපොල්ලක් කියන්නේ සුළුපටු තැනක් නෙවෙයිනි. ඒකයි අපි නැවත නැවත කියන්නේ මේ එකම තැනක තියෙන එක දෙයක් අල්ලගෙන ඒ එක දේ එකම දේ කියලා හිතාගෙන වැඩ කරන්න එපා. ඒ චේතනාව වැරදි. ඒක අවිද්‍යාව, ඒක මුලාවක්. එක තැනක හම්බ වෙන තියෙන දේවල් එකම දේ කියලා හිතාගෙන වැඩ කරන්න එපා. මේ එක දෙයක් විතරයි එකම දේ නෙවෙයි. මේ එක තැනක් විතරයි එකම තැන නෙවෙයි. මේ එක උපතක් විතරයි එකම උපත නෙවෙයි පින්වතුනි. ඉතින් භාග්‍යතුන් සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේදී දේශනා කරන්න එහෙනම් මේ සංසාරය ඔන්න ඔය වගේ කියලා පින්වතුනි. එහෙමනම් මේක අවබෝධ වෙනකොට තේරෙනකොට මොකද කරන්න ඕනේ අපි? එහෙනම් එක තැනක ඉපදුන අපි එකම දේ කියලා හිතාගෙන බදාගෙන තියෙන දේවල් ගලවන්න ඕනේ. එක තැනක ඉපදුන අපි එකම දේ කියලා හිතලා අල්ලගෙන බදාගෙන තියෙන දේවල් උපාදානයනේ. උපාදානය වෙන්න වෙන්න එකම දේ කියලා අල්ලගන්න මොකද වෙන්නේ? භවය නිර්මාණය වෙනවා. උපාදාන පත්‍යා භවෝ, භවය නිර්මාණය වෙනවා. උපාදානය අල්ලගෙන ඉන්න හින්දා, එකම දේ කියලා අල්ලන් ඉන්න හින්දා භවය නිර්මාණය වෙනවා. දැන් අපි කතා කළා භවය සැපයිද දුකයිද කියලා. අපි කතා කරගෙන තමයි මෙතනට ආවේ. භවය සැපයිද දුකයිද කියලා පැටලුම් අරගෙන තමයි අපි මෙතනට ආවේ. මෙතනට ඇවිල්ලිවරලා අපි කියන්නේ භවය සැපක් නෑ, භවය තුල තියෙන්නේ දුක, පීඩාව, වේදනාව, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන ස්වභාවය භවය තුල තියෙන්නේ. එහෙමනම් ඒ භවය තුල තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය, දුක් ස්වභාවය එකම දේ කියලා හිතන්න එපා. ඒ හින්දා භවයක් නිර්මාණය වෙන එක සුළුපටු දෙයක් නෙවෙයි, තව තැනකට යනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. දිව්‍යලෝකවල තත්ත්වය මීට වඩා වෙනස් පින්වතුනි. තිරිසන් ලෝකවල තත්ත්වය මීට වඩා වෙනස් පින්වතුනි. සමහර වෙලාවට ඉපදිලා පෝෂණය වෙන්නත් කලියෙන් පණු පැටව මැරෙනෝ පින්වතුනි. කූඹි ගහලා කූඹි ඇනලා මැරෙනෝ. බිත්තර වලින් එළියට එන්නත් කලින් පින්වතුනි ඒ බිත්තර ගැරන්ඩියෝ පොළොංගු ගිහිල්ලා ඒ බිත්තර ගිලිනවා. බිත්තර වලින් එළියට එන්නත් කලින් වෙනස් සත්තු ගිහිල්ලා ඒ බිත්තර වලට කොටනවා. භවය මොන වෙලාවකදීවත් සැපයි කියලා නම් හිතන්න එපා. පාරේ බොහෝම සරුසාරට වැඩිලා හොඳට කාලා බීලා යන සුනකේත් දැක්කට පස්සේ මේ මනුස්ස ජීවිතේ නම් මොකද්ද අර බල්ලානේ සැප විඳින්නේ අනේ අර වගේවත් වෙන්න කියලා ප්‍රාර්ථනා නම් කරන්න එපා පින්වතුනි. මේ මනුස්ස ජීවිතේට ආපු එකේ තේරුම් ගන්න මහන්සි වෙන්න, තේරුම් ගන්නකොට ඒව මොනවද කියලා හිතෙනවා. මේකට ආපු එකේ තේරුම් ගන්නට ඕන. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන වෙනම් තැනින් තැනට භවයන් වලට අත් වෙන ඉරණම එක එක විදිහයි.
තිරිසන් ලෝකවලට ගියහම සමහර අම්මල පැටවු දානවා. ඒ භවයක් නිර්මාණය කරගෙන යන අයනේ. ඒ සංඥාවට නැවත නැවත බැඳිලා. සංඥාව කියලා කියන්නේ හඳුනගත්ත ගතිය, මගේ කරගත්ත ගතිය, මම කරගත්ත ගතිය, එකම දේ කරගත්ත ගතියනේ සංඥාව කියන්නේ. ඒ සංඥාවට බැඳි බැඳි ගිහිල්ලා බලන්න ඒ සංඥාව ඔස්සේ එයාගෙම බඩෙන් එළියට ඇවිල්ලා එයාගෙම ඇඟට තැලිලා මැරෙනවා. සමහර බලල් පැටව මැරෙනවා. බලු පැටව මැරෙනවා. අම්මගෙම ඇඟට යට වෙලා මැරෙනවා. අම්මා කියන සංඥාව අරගෙන ගියා. අම්මා කියන සංඥාව අරගෙන ගියාට අම්මා කියන සංඥාව හිතන තරම් සුන්දර නැහැ. මේක මේ කියන්නේ අම්මට නොසලකා හරින තාත්තට නොසලකා හරින කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ සංඥාවේ තියෙන ප්‍රබලත්වය, සංඥාවේ තියෙන භයානකකම මේ කියන්නේ. අවිද්‍යාවේ තියෙන අවිද්‍යාව හින්දානේ සංඥාවන් උපදවා ගන්නෙ. මේ తত্ত্বය දැක දැක මට මෙහෙම తত্ত্বයක් උදා වෙයි කියලා කල්පනා නොකරන ගතිය. එනිසා ලෑල්ලි මැරලා ඉන්න හාල් මැස්සෝ ටික දිහා බලලා උනත් දෙයක් හිතා ගන්න පුළුවන් පින්තරේ. කදේ අරගෙන යන දෙකට තුනට හතරට කපල ෂොපින් බෑග් එකට දාලා දෙන මාළුව දිහා බලලා උනත් මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් පින්තරේ. අවුවේ වේලල වේලලා ආපහු ගෙදර ගෙනල්ලා ගෙදරත් ලෑල්ලක් උඩ තියලා හතරට පහට කපලා ලුණු ගම්බිරිස් තක්කාලි දාලා කිරි දාලා හැන්දෙන් කලත්තලා ඒ කෑලි ටිකටත් නිවනක් නැති ඒකත් කටට දාලා ආපහු හපද්දි කද්දි භවය සැපයිද දුකයිද කියලා තම තමන්ටම තේරෙන්න ඕනි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භවය සැපක් නැහැ, උපතේ සැපක් නැහැ, උපත මොන තැන කොහොම සිද්ධ වුණත් උපත දුකයි. උපත දුකයි. එහෙනම් මේ සූත්‍ර දේශනාවේදී සිද්ධ කරන්නේ නම් උපත හදාගන්න එපා. සංසාරයේනේ උපත කියන්නේ සංසාරය. නැවත නැවත ඉපදෙන ගතිය සංසාරය. උපත හදාගන්න එපා. උපත හදාගන්න එපා කියලා හරියන්නේ නැහැනේ. උපත හදාගන්න නැතු ඉන්නේ කොහොමද කියලාත් බලන්න එපා. භාග්‍යතුන් දහ දේශනා කරන්නේ ඉතාම කෙටියෙන් සරලව අපිට මතක් කරන්න තියෙන්නේ උපත හැදෙන්නේ එක එක දේවල් එකම දේ කියලා උපාදානය කරගන්න හින්දා. එක එක දේවල් එකම දේ එච්චරම තමයි මගේමයි මටමයි අයිතිමයි දෙන්න බෑමයි අන්න එක එක දේවල් එකම දේ කියලා හදාගත්තා. එක එක දේවල් එකම දේ කියලා හදාගන්නේ නැතුව මෙහෙම හිතන්න එක එක දේ කොයි විදිහ වුණත් ඒ හැම දෙයකටම අයිති විදිහ තමයි පොළොවට පස් වෙන එක. හැම දෙයකටම අයිති ස්වභාවය පොළොවට පස් වෙන එක. ඒ විතරක් නෙවෙයි කැඩෙන්න බිඳෙන්න නැති වෙන පළුදු වෙන ස්වභාවය. ඒ කියන්නේ මේ බිම වැටෙන භාජනයක් බිඳිනවා වගේ නෙවෙයි. ඒකත් එක විදිහක්. ඊට වඩා සූක්ෂමයි, ඊට වඩා වේගවත්. බිම වැටෙන භාජනයක උඩ ඉඳලා බිමට වැටෙන තප්පර ගාන හරි තියෙනවා. බිඳෙන්නේ නැතුව තියෙනවා. මේසේ උඩ ඉඳලා බිමට වීදුරුවක් වැටෙනවා. මේසේ උඩ ඉඳලා බිමට වැටෙන වීදුරුව බිමට වැටෙනකම් බිඳෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේසේ උඩ තිබුණ ටිකත් මේසේ උඩ ඉඳලා වැටෙනකම් තිබුණ ටිකත් අතර කාලයක් තියෙනවා. පරාසයක් තියෙනවා. ඒ පරාසය තුළ බිඳීමක් නැහැ. මේක බිමට වැටුනහමනේ S2ට බිඳෙනවා කියලා පේන්නේ. ඒත් ඊට වඩා මේ ශරීරය බිඳීමේ ක්‍රියාවලිය මොනතරම් වේගවත්ද? අපි මේ තත්ත්වයට ආවේ කොහොමද? මාස කීපයක කලලයක් විදිහට තැම්පත් වුණ අපි පුදුමාකාර වේගවත් පින්වතුනි හිත කියන්නේ. ඉතාම වේගෙන් තැම්පත් වෙනවා. ඉතාම වේගෙන්. ඊතලයක වේගය කියලා කියන්න බෑ ඒකට මොනතරම් වේගවත්ද? ඉතාම වේගෙන් භවය අල්ල ගන්නවා. ඉතාම වේගෙන් භවය අල්ලගෙන ඒ අල්ල ගන්නවත් සමගම එතනට එන්නෙත් වෙනස් වෙවි තමයි. අල්ල ගන්නවත් සමග මෙතන ඉඳන් ආයි පටන් ගන්නව පිංගතුණි. අර බිමට වැටෙන අවකාශයවත් නැහැ ශරීරයට. වාඩි වෙලා ඉන්න ටිකටත් බිඳෙනවා. ඇවිදින ටිකටත් බිඳෙනවා. ඒ ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය හදලා තියෙන්නේ S2ට නොපෙනෙන්නනේ. සමහර දේවල් තියෙනවා පියවි ඇහැට පේන්න දෙන්නේ නැහැ. පියවි ඇහැට තේරුම් ගන්න අමාරුයි සමහර දේවල්. මොකද මතු පිටින් බලන විදිහෙන්නේ ගොඩාක් අය තේරුම් ගන්නේ. ධර්මයේ තේරුම් ගන්නෙත් එහෙම, මිනිස්සු ගැන තේරුම් ගන්නෙත් එහෙම, ස්වභාව ධර්මයේ ගැන තේරුම් ගන්නෙත් එහෙම. මතු පිටින් බලන විදිහට. අද නම් වහින එකක් නැහැ. ඒ වුණාට හවසට අහස දෙදරලා වහිනවා. හවසට අහස දෙදරලා වහිනවා. අද නම් ගම් වතුර ගලන එකක් නැහැ. ඒ වුණාට හවස පටන් ගත්ත වැස්ස සති ගණන් මාස ගණන් අදිනවා ගම් වතුර. අදිනවා. අන්න බලන්න අර මතු පිටින් පේන විදිය බලලානේ ගොඩක් තැන්වල තීරණය කරන්නේ. අද වහින එකක් නැහැ කියලා රෙදි එළියට දාලා ගිය ගොඩාක් දවස්වල ගෙදරට එනකොට මිනිස්සුන්ගේ රෙදි තෙමිලා පින්නතුනි. අද වහින එකක් නැහැ කියලා ගිය දවස්වල තෙමිලා. අද වහින එකක් නැහැ කියලා කුඩේ අරගෙන ගියේ නැති හැම දවසකම වගේ වැස්ස පින්නතුනි.
මතු පිටින් පේන විදිහට මොකක්වත් ගැන තීරණය කරන්න එපා. මතු පිට හැම වෙලෙම තියෙන්නේ මායාව. මතු පිටින් තියෙන්නේ මුලාව පින්වතුනි. බලන්නකො තොරණක් ඉස්සරහට ගිහිල්ලා. මතු පිටට නේද මිනිස්සු ඇලෙන්නේ. තොරණ ඉස්සරහට ගිහිල්ලා මතු පිට නේද මිනිස්සු බලාගෙන ඉන්නේ. අපි වුණත් මතු පිටින් බලලා නේද තීරණය කරන්නේ. ලස්සනයි, සුන්දරයි, හැඩයි, අවංකයි, පිරියයි, පෙනුමයි, ගැළපෙනවා, කැපෙනවා. මතු පිටින් බලපු ඔක්කොම ඇතුලේ මොකද්ද වෙන්නේ? ඇතුලේ බිඳීමනේ පින්වතුනි තියෙන්නේ. අර බලන්නකෝ අර කියපු වචන ටික ආපහු ඒකට ප්‍රතිවිරුද්ධ වචන ටිකට මේ කටින්ම කියන හැටි. ඇයි? මතු පිටින් බලලානේ ඔක්කොම ග්‍රහණය කරගත්තේ හැම දෙයකම සම්දි උනේ මතු පිටින් බලලා. මතු පිටින් බලලා සම්දි වෙන තාක්කල් පින්වතුනි ආපහු මතු පිටින් තීරණය කර හින්දා ඇත්ත తত্ত্বය මතු වෙනකොට අර කියපු වචන ඔක්කොම වෙනස් වෙනවා. ලස්සන අවලස්සන වෙනවා, සුන්දර අසුන්දර වෙනවා, හොඳ නරක වෙනවා, පිරිය අපිරිය වෙනවා. පිරිය අපිරිය වෙලා යනවා පින්වතුනි. අපිරිය කොයි තරම්ද කියනවනම් අන්තිමට තමන්ටත් එපා වෙනවා. බලන්න හිතෙන්නේවත් නැහැ අන්තිමට. හේතුව මතු පිටින් බලන තීරණ ගත්ත නිසා. ඒ හින්දා තොරණක් දිහාවට ගිහිල්ලා වුණත් මතු පිටින් බලන තාක්කල් ලස්සනයි පින්වතුනි. ඇතුළට ගිහිල්ලා බලන්න. පිටිපස්සේ තියෙන සම්පූර්ණ පුවක් ගස් ටේකුයි, උණ ගස් ටේකුයි, බල්බ් ගොඩකුයි පිටිපස්සේ තියෙන්නේ, වයර් ගොඩකුයි පිටිපස්සට පේන්නේ, ලනු මුට්ටි ලනු කැරලි ටේකුයි පේන්නේ. ඇතුලේ හැටිනේ මතු පිටින් ලස්සනයි. රැස්වලල්ලක් තියෙනවා. විවිධ විදිහට පත්තු වෙනවා, දැල් වෙනවා, නිවිනිවි පත්තු වෙනවා, රටා වෙන රටාවට පත්තු වෙනවා. පාට කරලා, ආලේප කරලා, ලස්සන කරලා, කැටයම් කරලා, උපමට්ටම් කරලා, මැදලා, ඇදලා, බැඳලා, හිර කරලා මතු පිටින් හැම දෙයක්ම ලස්සනයි. ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ ඇතුළේ හැටි පින්වතුනි. එහා පැත්තට ගිහිල්ලා බලන්න ඕන තොරණේ හැටි, ඇතුළට ගිහිල්ලා බලන්න ඕන මතු පිට හැටි. එතකොට තේරෙනවා සංසාරය ගැන තේරෙනවා. එහෙනම් මේ ඔක්කොම දේවල් එකම දේ කියලා හිතාගෙන තියෙන්නේ වැඩි කතා අවශ්‍ය නැහැ. මතු පිටින් බලලා කියලා තේරුම් ගත්තාම ඇති. මතු පිටින් බැලීමට කියන්නේ අවිද්‍යාව. ඇතුළට ගිහිල්ලා බැලීමට කියන්නේ විදර්ශනාව. ඒ නිසා කාටත් බුදුහාමුදුරෝ දේශනා කරනව පුළු පුළුවන් වෙලාවට මතු පිටින් බලලා තීරණය කරන්න නැතුව ඇතුළට ගිහිල්ලා බලන්න. ඇතුළට ගිහිල්ලා බලද්දී රාගය හැදෙන්නේ නැහැ. ඇතුළට ගිහිල්ලා බලද්දී ద్వේෂය හැදෙන්නේ නැහැ. මෝහය මුල් වෙලා, අවිද්‍යාව මුල් වෙලා, නොදැනුවත්කම මුල් වෙලා රාගය හැදෙන්නේ නැහැ, ద్వේෂය හැදෙන්නේ නැහැ ඇතුළට ගිහිල්ලා බලද්දී. ඇයි? ඇතුළේ తত্ত্বය බලනකොට තේරෙනවා මොකටද රාගය හදාගන්නේ. ඇතුළේ తত্ত্বයේ පේනකොට, ප්‍රකට වෙනකොට හිතෙනවා මොනතරම් අප්‍රියද මේ රාගය හදාගත්තට. ඇතුළේ తত্ত্বය විදර්ශනා වෙනකොට, අන්න බලන්න විදර්ශනාව. ඒ කියන්නේ මතු පිට පේන එකට කියනවා දර්ශනය, සංගීත සම්දර්ශනය, මතු පිටින් පේන එක. ඒ වචන බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන විදර්ශනාව ඇතුළට ගිහිල්ලා බලන ගතිය. ඇතුළට ගිහිල්ලා බලනකොට තියෙනවා මොනතරම් පිළිකුල්ද, මොනතරම් කැතද, මොනතරම් ගඳද. ඇතුළට ගිහිල්ලා බලද්දී ඕනම දෙයක තේරෙනවා. එහෙනම් ඇතුළට ගිහිල්ලා බලනවා කියලා කියන්නේ අර මෝහය දුරු කරනවා කියන එක. විදර්ශනාවට හිත නතු කරනවා, මෝහය දුරු කරනවා. මෝහය ඔස්සේ ඇතිවෙන ලෝභය ගැලවෙනවා, රාගය ගැලවෙනවා, ආසාව ගැලවෙනවා, ප්‍රේමය ගැලවෙනවා, ආලිංගනය ගැලවෙනවා. ඇතුළට ගිහිල්ලා බලද්දී ඇතුළ මෙහෙමනම් මේ ඇතුළ මේ වගේ දෙයකට මොකටද රාගෙන් බැදිලා වැඩි වෙලාවක් ඇතුළ මේ විදිහට නම් පවතින්නේ? කෙටි වෙලාවක ස්වභාවයෙන් නම් මේ මතු පිටට පේන්නේ. තමන් තීරණය කරන්න ඕන මතු පිටට පේන කෙටි වෙලාවට ඇලීමද, එහෙම නැත්නම් වැඩි වෙලාවක් ඇතුළතින් සිද්ධ වෙන ක්‍රියාකාරකම දිහා බැලීමද? ඔය දෙක කරන්න ඕන. ඔය දෙක කරද්දී ඕනම රාගය උපදවන වස්තුවක් පිළිබඳව විරාගය හදාගන්න පුළුවන්. ඕනෑම රාගයේ උපදවන වස්තුවක් ඒක කරන්න ඕන තමන්ට අරමුණු වෙන විදිහට, තමන්ට තේරෙන විදිහට, තමන්ට ඒකේ බලන්න පුළුවන් කොතනද. වැඩිපුර දෙනෙකුට සිද්ධ වෙන දේ, වැඩිපුර අයට සිද්ධ වෙන තැන් කොතනද, එතන බලන්න. නැත්නම් ඇයි භික්ෂුන් වහන්සේලා කමඨහන් අරගෙන සොහනට යන්නේ? බලන්න ගියේ ඇතුළ බලන්න. එළියේ ඉඳගෙන ඇතුළ බලන්න බෑ පින්වතුනි. මොකද එළියේ තියෙන්නේ ඔක්කොම ලයිට් වැල්, එළියේ තියෙන්නේ ඔක්කොම බාහිරින් ලස්සන කරලා ආටෝප කරපු දේවල්නේ, ඇතුළේ පේන්නේ නැහැ. ඒ නිසා ඇතුළට යන්න ඕනේ. කවුරුත් යන තැනනේ ඇතුළ. සොහොන් පිට්ටනියෙන් ගේට්ටුවෙන් ඇතුළට යන්න ඕනේ. සොහොන් පිට්ටියේ ගේට්ටුවෙන් ඇතුළට ගියාම පේනවා හතර වටේ තියෙන දේවල්. ඒ කවුද? මිනිස්සුනේ. මිනිස්සු එක එක දේවල් එකම දේ කියලා අල්ලගෙන ජීවත් වුණ මිනිස්සු ඇතුළට ගිහිල්ලා බැලුවහම පේනවා. ගේට්ටුව අරගෙන හරි යන්න ඕනේ. යන්න පුළුවන් වෙලාවට මගට ගිහිල්ලා ඉන්න නරකයි, ඇතුළට ගිහිල්ලා බලලා ඉන්න ඕනේ. එතකොට හරි පෙනේනේ ටිකක් ඇතුළේ තත්ත්වේ.
එතකොට හරි පෙනෙන්නේ මමත් මෙතනට යනවා කියන தત્ත්වේ. එතකොට රාගෙන් බැඳෙන්නේ. මාත් මෙතනට යනවනම් ඒ කියන්නේ අත්තරින්න වෙනෝ කියන එක නෙමෙයි එළියේ තීනේව. එළියේ තීනේව අත්තරලන ඇතුළට යන්න වෙන්නේ. එළියේ තීනේව එක්ක ඇතුළට යන්න බෑ. එළියේ තීනේව පොඩි වෙලාවකටයි ඇතුළට එන්නේ. මිනිස්සු කවුරුවත් නැති වුණාට පස්සේ දන්න කියන කෙනෙක් ඇතුළට යන්නේ සොහොම් පල්ලා විතරයි ඉන්නේ. මුර කරන මනුස්සය. ඒ මනුස්සය අත්‍රායට ඇතුළට යන්නේ. එයාත් ගේට්ටුවෙන් එළිය පුටුවක් තියන් ඉන්නේ. ඇතුළ ඒ තරම්ම දුක් මුසුයි පින්වතුනි. එතන ඒ තරම් භයානකයි ඇතුළ. හිතට මැවෙනකොටත් හිතට පේනකොටත් ඇතුළ ගැන බයයි. හැමෝම හිතලා බලන්න කවුරුත් ඇතුළට යන්නේ නැත්තේ නෑ. කවුරුත් ඇතුළට යනවා. කවුරුත් ඇතුළට යනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ එහෙනම් අතු පිටින් බලන්න එපා. රාගයෙන් විරාගයටපත් වෙන්න ඇතුළ බලන්න. ද්වේෂයෙන් අද්වේෂයටපත් වෙන්න ඇතුළ බලන්න. ඇතුළ බලනකොට තේරෙනවා මොකටද කේන්ති අරගෙන මොකටද කෑ ගහලා. මොකද්ද මේ කරන්නේ? මොකටද මේ බනින්නේ? මොකක් පරිස්සම් කරන්නද මේ බනින්නේ? මොකක් වෙනුවෙන්ද මම මේ නැහෙන්නේ? අන්න ද්වේෂයේ බිඳිනවා. එතකොට ද්වේෂයේ බිඳිනවා. ද්වේෂයේ බිඳිලා අද්වේෂයේ පහළ වෙනවා කියලා අපි කියන්නේ නැහැ. එතන නිවීමක් හැදෙනවා. ද්වේෂයේ බිඳිලා අද්වේෂයේ පහළ වෙනවා. ඒ අද්වේෂය කියලා කියන්නේ අර නිවීමට. ඒ කියන්නේ අතන වරින් වර අතන තියෙන తত্ত্বය ඇත්තට වැටහෙනකොට නිතරම නිශ්ශබ්ද වෙනවා. හිතෙන් ඒවට ද්වේෂ කරගෙන වැඩක් නැහැ. මම වයසට යනවා කියලා මං ගැන කලකිරෙල වැඩක් නැහැ. මටත් මැරෙන්න සිද්ධ වෙනවා. අනේ බෑ බෑ මට යන්න බෑ කියලා මං ගැන ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙ වෙන්නේ කියලා මං ගැන ද්වේෂය හදාගෙන වැඩක් නැහැ. ධර්මතාවයෙන් ඇතුළට ගියාම තේරෙන්නේ ධර්මතාවය. මරණ කියලා කියන ධර්මතාවය යන්නේ ඇතුළට ගියාම පේනවා ධර්මතාවය. ස්පිරිතාලයක් ඇතුළට යන්නේ එළියෙන් ලෙඩ්ඩු බලලා එන්න එපා. ඇතුළට ගියාට පස්සේ පේනවා ධර්මතාවය. මොකද්ද? ව්‍යාධි. ව්‍යාධි බලන්න ඇතුළට යන්න ඕන. ධර්මතාවය තියෙන ඇතුළේ. එතකොට ජරාව ඇතුළට ගිහිල්ලා බලන්න ඕනි. ඒ කියන්නේ මේ බාහිරට ලස්සන්ට ආලෝප ආටෝපේට අන්දල කරලා තියෙන දේවල් වලින් ඇතුළේ පේන්නේ හරියට. ඇතුළේ ඇදකුද ඔක්කොම වහලා තියෙනවා. ඇතුළේ බිඳෙන ස්වභාවය නොපෙනෙන තත්ත්වයටපත් කළා. ඉන්නවා ඉන්නවා පේනවා පේනවා ලස්සනයි ලස්සනයි. ඇතුළේ බිඳෙන ස්වභාවය බාහිර ආටෝපේකින් වහලා දාලා. ඇතුළේ බිඳෙන ස්වභාවය බලන්න ගලවලා ඉවත් කරලා බලන්න ඕනේ. එතකොට පේනවා ඇතුළේ බිඳිලා තියෙන ස්වභාවය. ඒ කියන්නේ දන ගාපු දරුවා මේ තත්වයට ආවේ මොකක්ෙන්දද? මේ තත්වෙන් නතර වෙලා තියෙනව නම් සතුට වෙන්න පුළුවන්. මේ තත්වෙන් නතර වෙන්නේ නැණි. මේ තත්වෙන් නතර නොවි මේ තත්වය නැවත නැවත වැඩි දියුණු වෙලා වැඩි දියුණු වෙලා වැඩි දියුණු වෙලා අර ඇතුළට යන්න වෙනවනේ ආපහු. ඇතුළට යන්න වෙනවා. මේ තත්වයේ වැඩි දියුණු වෙන එක භයානකයි පින්වතුනි. කාට කාටත් තමන් දැන් ඉන්න තත්වෙන් ඉන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ තප්පරේ උදා වෙන වට අපුඩි ගහන්න එපා. ඊළඟ තප්පරේ උදා වෙනකොට හා ඒක සුබ වෙලාවක් කියලා හිතන්න එපා. ඊළඟ තප්පරේ අවදානම්. ඊළඟ තප්පරෙන් වෙන්නේ මේ ලෝකේ වෙන්න ඕන නරකම අපරාධය. ඒ තමයි තමන්ට තමන් නැති වෙන එක. තප්පර එකතු වෙලා තමයි මේ පැය ගණන් ගිහින් තියෙන්නේ. පැය එකතු වෙලා තමයි දවස් ගණන් ගිහිලා තියෙන්නේ. දවස් එකතු වෙලා තමයි සති ගණන් ගිහින් තියෙන්නේ. සති එකතු වෙලා මාස ගණන් ගිහිල්ලා මාස එකතු වෙලා අවුරුදු ගණන් ගිහිල්ලා ඉතින් අවුරුද්දක් යනකොට සමරනවා. අවුරුද්දක් යද්දී අප්පුඩි ගහනවා. අවුරුද්දක් යද්දී සමරනවා. හේතුව ඇතුලේ වෙන දේ පේන්නේ නැතිකම හින්දා. එහෙමනම් මේ දේවල් තේරුම් ගන්න තමයි යෝනේ. මේ දේවල් ගැන කලකිරුණ කියලා තේරුමක් නැහැ. මොකද වෙන දේ ගැන කලකිරෙල වැඩක් නැහැ. වෙන දේ දරා ගන්න යෝනේ. වෙන දේ ගැන කලකිරෙලා තේරුමක් නැහැ. කලකිරීමේ කාපහ වෙන දේශය තරහට යනවා අපහු කලකිරීමත් එක්ක. ඇයි මෙහෙම වෙන්නේ? තරහට යනවා. ඒ ද්වේෂය ඔස්සේ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. නතර කරන්න, නතර වෙන්න, වෙනසෙන් නැති වෙන තැනක් අන්න පහළ වෙනවා මිත්‍යා දෘෂ්ටිය. වෙනසෙන් නැති තැනක්. වෙනසෙන් නැති තැනක්. හැමදාම ඉන්න තැනක් මිනිස්සු විශ්වාස කරන් තියෙනවා. එතනට යන්න කියලා. ඔබ වහන්සේ අපිව ගන්න කියලා. මිනිස්සු විශ්වාස කරලා තියෙනවා. හිත රවට්ටගෙන පිංගතුනේ. හැමදාම ඉන්න පුළුවන් තැන් කොහෙද මේ විශ්වයේ තියෙන්නේ? හැමදාම ඉන්න පුළුවන් තැන් නැහැ. එතකොට මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ද්වේෂය හදාගත්. ඒ හින්දා අනේ අනේ කියලා කලකිරෙන්න නෙවෙයි අවබෝධයටපත් වෙන්නකෝ. දැනගෙන ඉන්න කියන එකනේ. අපි කියන්නේ දැනගෙන ඉන්න රණ්ඩු සරුවල් කරන්න යන්න එපා. දැනගෙන ඉන්න කෑකෝ ගහගන්න යන්න එපා. දැනගෙන ඉන්න මරා ගන්න යන්න එපා. දැනගෙන නොදන්නෝ වගේ ඉන්න. ආයෙක හොඳයි. ඇතුලින් දැනගෙන එළියට වැඩ කරනවා නොදන්නෝ වගේ. ඒකත් හොඳයි එක වෙලාවකට. හැම වෙලාවෙදිම දන්න බව පෙන්වන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. හැම වෙලෙදිම දන්න බව පෙන්වන්න එපා. හැම වෙලෙදිම අවබෝධය පෙන්වන්න එපා. හැම වෙලෙදිම තමන් දෙයක් කරනවා කියලා පෙන්වන්නත් එපා. ඒවා ඇතුළතින් කරගෙන නොකරනෝ වගේ නොදන්නෝ වගේ ඉන්න. දන්න නොදන්න ගන්නට ජීවත් වෙන්න කියන දෙක බැලන්ස් කරගන්න.
සමහර තැන්වලදී දන්න භවය කියා දෙන්න සමහර තැන්වලදී නොදන්න විදිහට ඉන්න. එතකොට ප්‍රශ්න නැහැ කොතනකවත්. මේ සමාජයේ ප්‍රශ්න නිරවුල් කරන්න ගිහිල්ලා නිරවුල් කරන්න යන හැම තැනකම ආපහු හැදිලා තින්නේ කොම්බුවක් විදිහට ප්‍රශ්නාර්ථයක්. නිරවුල් කරන්න ගිහිල්ලා. දන්න නොදන්න කවුරුත් දන්න නොදන්න බව තීරුම් අරගෙන ඉන්නවනම් කොතනක්වත් නිරවුල් කරන්න අවශ්‍ය නැහැ. ඒත් දන්න නොදන්න උද් දෙකම තියෙන උදවිය දන්න බව උලුප්පන්න ගියාට පස්සේ ඒ තැන්වල ප්‍රශ්න ආපහු ආපහු ප්‍රශ්න. එහින්දා පරණ අම්මලා තාත්තලාත් කිව්වේ දැනගෙන ජීවත් වෙන්න රණ්ඩු සරුවල් කරගන්න යන්න එපා කියලා. අපිත් පින්වතුන්ට දේශනා කරන්නේ දැනගෙන ජීවත් වෙන්න, අවබෝධයෙන් ජීවත් වෙන්න, තේරුම් අරන් ජීවත් වෙන්න. රාගය උපදින්න හදන වෙලාවට තේරුම් අරගන්න, ද්වේෂය උපද්දවන්න හදන වෙලාවට තේරුම් ගන්න. එච්චරයි. මොකක් එක්කද ද්වේෂය හදාගන්නේ? බින්දින දේවල් එක්ක ද්වේෂය හදාගන්න මොකටද පින්වතුන්? ද්වේෂය හදාගන්න ඕන ස්ථිර පවතින දේවල් වලට. ඒත් කොහෙද ස්ථිර පවතින දෙයක්? ඒ කියන්නේ ස්ථිරව පවතිනවා කියලා කියන්නේ මගේ ආයු කාලය තුළ තියෙනවා කියන එක නෙවෙයි. ස්ථිරව පවතිනවා කියලා කියන්නේ මගේ වගේ ආයුෂ ලක්ෂ කෝටියක් ගියත් නැති වෙන්නේ නැහැ, තියෙනවා. එහෙම දේවල් කොහෙද ලෝකේ තියෙන්නේ? ලෝකේ එහෙම දේවල් කොහෙවත් නැහැ. එහෙමනම් නැති වෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. නැති වෙන බව හැම වෙලෙම මෙනෙහි කරද්දී, ඇතුළ හැම වෙලාවෙදී මෙනෙහි කරද්දී, ඇත්ත හැම වෙලෙම මෙනෙහි කරද්දී රාගයෙන් විරාගයට පත් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් අද්වේෂයට පත් වෙන්න පුළුවන්. එතකොට හිතේ සිතුවිලි බැඳිලා රණ්ඩු සරුවල් කරගන්න යද්දී හිතින් අහනවා මොකක්ද මම මේ කරන්නේ කියලා. ඒක අහන්න නැති ප්‍රශ්නෙනේ තියෙන්නේ පින්වතුනි. ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් निराකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රශ්නයට අදාළ වෙන සිද්ධිය හරියට निराවුල් කරගනින්දි. අදාළ වෙන සිද්ධිය, අදාළ නොවන සිද්ධි ගාව ගන්න නරකයි. අදාළ නොවන සිද්ධි ගාව ගත්තොත් ප්‍රශ්නය निराවුල් කරගන්න බෑ. අදාළ වෙන සිද්ධිය ඇතුළට යන එක. ඇතුළට යන එක මට කියලාද? මම රණ්ඩු කරගත්තා කියලා මට කියලා යනවද? නෑ. මම රණ්ඩු කරගත්තා කියලා මට දැනුවත් කළා යනවද? නෑ. එහෙමනම් කවදා නමුත් කොයි වෙලාවක හරි මටත් නොකිය ඇතුළට යනවා. කවදා නමුත් කොයි වෙලාවක හරි මටත් නොකිය ඇතුළට යනවා. හැමදේම එහෙමනේ. හැමදේම එහෙමයි. කොච්චර කාලෙකින්ද? ඒක කියන්න බෑ. මේවට වෙලාවක් පනවන්න බෑ පින්වතුනි. එහින්දනි මුහුත්තම් පිචේවිඤ්ඤු මොහොත ක්ෂණය. ඒව බුදුහාමුදුරු භාවිතා කරන එක. ඒවට මොහොතක් පනවන්න බෑ. මොකද හේතුව මේස උඩ ඉඳලා බිමට, මේස උඩ තිබිලා බිමට වැටෙන වීදුරුව බිඳිලා යන්න නිකන් අපි මතු පිටින් ගත්තොත්, සම්මුතියට ගත්තොත් එතන පොඩි අවකාශයක් දෙනව නොබිදී තියෙන්න. ඒත් භවයට යන වාරයක් පාසාම නොබිදී ඉඳින්න අවකාශයක් නැහැ. බිඳෙනවා බිඳෙනවා බිඳෙනවා. තප්පරයක් පාසා බිඳෙනවා. ඒ බිඳීමේ අවසාන ඵලය, අවසාන ප්‍රතිඵලය ඇතුළට යෑම. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බොහොම වටිනා මාතෘකා දේශනාවක් මේ. නිවනට අදාළ වෙන, නිවන ප්‍රත්‍යක්ෂ කරන්න මහන්සි වෙන කෙනෙකුට උපකාර කරගන්න පුළුවන් කාරණා ටිකක් අපි මේ මතක් කරන්ට යෙදුනේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බ කෝටින පඤ්ඤායති. ඒ කියන්නේ මහණෙනි, මේ සංසාරේ නැවත 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 ඇතුළට ගිය වාර, පොළොවට පස් වුණ වාරනේ, පොළොවට පස් වුණ වාර, නැති වුණ වාර, මැරුණ වාරනේ. ඒවා එක එක නම් කියනවා. චුත වෙනවා කියනවා, මැරෙනවා කියනවා, අභව ප්‍රාප්ත වෙනවා. ඔය ආටෝපනේ පින්වතුනි, ඔය ආටෝප නැතිවීම තමයි ඔක්කොම ආටෝප වලින් කියන්නේ. නැතිවීම, කලුරිය කළා කියලා කිව්වත් නැතිවීම, චුත වුණා කිව්වත් නැතිවීම, අභව ප්‍රාප්ත වුණා කිව්වත් නැතිවීම, නැතිවීම තමයි කියලා තියෙන්නේ. එහෙනම් කොතනක් තියෙන්නේ ඇතිවීම නැතිවීම? ඒ අතර තුල තියෙනවා විපරිණාම ස්වභාවයක්. ඒ කියන්නේ පවතිනවා වගේ පෙනිලා වේගයෙන් අදාළ ආයුෂ ප්‍රමාණය අවසන් කරනවා. ඒ ආයුෂ ප්‍රමාණය අවසන් කරන වේගය අපි කියන්නේ ඉන්නවා තියෙනවා කියලා. ඉන්නවා තියෙනවා කියන වචන දෙකෙන් අර එළියට පේන විදිහට අපි හිතනවා. ඒත් ඇතුළට ගිහිල්ලා බලපු කෙනෙකුට තේරෙනවා ඉන්න කෙනෙක් නැහැ, තියෙන දෙයක් නැහැ. සේරෝම වේගවත්ව වෙනස් වෙනවා, නැති වෙනවා කියලා. එහෙනම් බුදුහාම දේශනා කරනවා, එහෙනම් ඇතිවීම නැතිවීම කියන ධර්මතාවයන් දෙකෙන් යුක්ත වන ලෝකය තුළ තමන් බැඳෙන එක සාධාරණද? අන්න එහෙම අහන්න කියනවා තමන්ගේ. බිඳෙන, කැඩෙන, පළුදු වෙන, නැති වෙන, අහිමි වෙන, ඇතුළට යන දේවල් එක්ක තමන් ලෝභ සිතින් බැඳිලා තේරුමක් තියනවද? ද්වේෂයෙන් බැඳිලා තේරුමක් තියනවද?
එතකොට ලෝභය ද්වේෂය ප්‍රහාණය කරනවා පින්වතුනි. ලෝභය ද්වේෂය නැති කරන මොකක් ඔස්සේද? අමෝහය ඔස්සේ. හිතට කියා දීලානේ දැන් තියෙන්නේ තේරුමක් නැහැ කියලා. ඒව තේරුමක් නැහැ කියලා කියා දීලා තියෙන්නේ. ඒක තමයි අමෝහ සිතුවිල්ල, මුලා නොවන සිතුවිල්ල. තේරුමක් නැහැ කියලා කියා දීලා තියෙද්දි ඒවට අදාළ වෙන තැන්වලදී නැවත නැවත හොඳට හිතලා වෙන දේ තේරුම් ගත්තාම හරි. ඉතින් මේව තේරෙනකොට ඔබට හිතෙන්න ඕන මලගෙදරකට ගියාට පස්සේ කෝ අපිට කතා කරන්න වෙලාවක්, එතන කතා කරන්න දෙයක් නැහැ. එතන ඇති වෙන නැති වෙන ස්වභාවය කියලා දෙන තැනක්. එතනට ගියාම මටත් මෙහෙම වෙනවා කියලා හිතුවට කමක් නැහැ. ලෙඩ දුක් හැදිලා ඉන්න මිනිස්සු දකිද්දී එතන තියෙන්නේ තේ ස්වභාවය, මටත් මේ විදිහට හෝ මීට වඩා වෙනස් විදිහකට හෝ සිද්ධ වෙයි. මේ විදිහට හෝ මීට වඩා වෙනස් විදිහකට. මීට වඩා වෙනස් විදිහකට කිව්වහම ඊට වඩා හොඳ විදිහකට වෙන්නත් පුළුවන්, ඊට වඩා නරක විදිහකට වෙන්නත් පුළුවන්. ওই දෙකෙන් එක විදිහකට වෙන්න පුළුවන්. ඒ නිසා සෑම දෙයක් පිළිබඳව මේ විදිහට හිතනකොට ඒක කුසල සිත් උපදවා ගැනීමක් වෙනවා. ඇත්ත තේරුම් ගන්න මහන්සි වෙනවා. එතකොට ඇලීම් ගැටීම් හදාගන්නේ නැතිව, ඇලීම් ගැටීම් තොරව ලබන දැවීම් තැවීම් වලින් තොරව ලැබෙන අත්‍යුතුම් නිර්වාණ සම්පත්තිය ලබන්න කෙනෙක්ගේ හිත උත්සාහවත් වෙනවා. එහෙමනම් මීට වඩා මේ ධර්මානුශාසනාව දීර්ඝ නොකර අපිට ලැබුණ තිබෙන වේලාව අවසන් කරනවා, හමාර කරනවා, නිමාවටපත් කරනවා. සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තය තුළ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන අනුශාසනා පාඨයක් මුල් කරගෙන ඇතිවෙන නැතිවෙන ස්වභාවයේ තේරුම් අරගෙන ඇතිවෙන නැතිවෙන දේවල් පිළිබඳව එකම දේ කියලා නොබැඳී සියල්ල හිතින් ගලවලා ඇත්ත තත්ත්වයේ තේරුම් අරගන්න කියලයි මේ දේශනා පාඨය තුළ බුදුහාඳුරු දේශනා කළේ. හින්දා භවය නිර්මාණය කරනවට වඩා භවය ක්ෂය කරන්නට, භවය නිමා කරන්නට මහන්සි වෙන එක කාගෙත් නුවණට හුරුයි කියලයි තථාගතයන් වහන්සේ මෙතෙන්දි දේශනා කොට වදාළේ. එහෙමනම් අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරනවා ඇමරිකාවේ බොල්ටිමෝහි පදිංචි මාතුල කටුමුළුව සහ රංජනී සේනානායකයන් දෙපළ විසින් අරමුණ වෙලා තියෙනවා. මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය නිසාවෙන් අත්පත් වෙන්නා වූ යම් තාක් පිම්පෙත් වෙනවා. ඒ සියලු පිම්පෙත් මීට වසර 32කට පෙර පරලෝසපත් වන්නට යෙදුන ඊ.එම්. සෝමවතී මෑණියන්ටත්, වසර 29කට පෙර පරලෝසපත් වන්නට යෙදුන ඒ.එම්. හේරත් බණ්ඩා පියතුමාණන්ටත් මේ උතුම් පින් කුසල් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මීට වසර කීපයකට පෙර පරලෝසපත් වුණ බී.එම්. සේනානායක සහ බී.එම්. එම්.බී. සේනානායක යන දෙමාපියන්ටත්, ඩී.එම්. හපුආරච්චි සොහයුරාටත් පුණ්‍යානුමෝදනාවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වසර 3කට පෙර පරලෝසපත් වන්නට යෙදුන සෙනරත් බණ්ඩාර විජේසිංහ සොහයුරා ඇතුළු දායකත්වයේ දරපු හැම දෙනා නමින් මිය පරලව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පිම්පෙත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. භවගමන ඉක්මන් මොහොතකදී අවසන්ව ලබන අතියුතුම් නිවන් සම්පත්තිය පිණිස මේ සිද්ධ කරගත්ත කුසල කර්මය උපකාර වේවා, පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනා පවත්වන්නට යෙදුන අපටත් ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. දායකත්වයේ දරපු ඇත්තන්ගේ පවුල්වල සියලුම නෑදෑ හිත මිතුරන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබිලා මේ මනුස්ස ජීවිතය තුළ සංසාර ගමන නතර කරන්නට අවශ්‍ය කරන මඟ වඩන්නට වෙරවීරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රටවාසී ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් ඇමරිකාවේ බොල්ටිමෝහි පදිංචි මාතුල කටුමුළුව සහ රංජනී සේනානායක යන දෙපළ විසින් මේ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. එහෙමනම් අපි මේ විදිහට අවසාන වශයෙන් කල්පනාවට අරගමු. සමන්තා චක්කවාලේසෝ කියන දේවතාරාධනාව සිද්ධ කරනවා සමගම අල්පේශාකේ මහේශාකේ සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රධාන යම් තාක් දේවදේවි සමූහය ඔබෙන් මගෙන් අපෙන් පින් අනුමෝදන් වන්න කැමැත්තක් බලාපොරොත්තුවක් ඇතුව වැඩමවා වැඩ ඉන්නවා. එසේ පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමැති වෙන අල්පේශාකේ මහේශාකේ දේවදේවි සමූහය ඔබ අපි හැම දිනාම දෙන කරන ප්‍රාර්ථනාවට අනුව මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන ඒ ඇත්තන් පින්වත් ඔබ හැම දිනාගේම ජීවිතවලට අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා, ආශිර්වාද කරත්වා, ඉක්මන් මොහොතකදී අමා මහ නිවන් සම්පත් අවබෝධ කරත්වා කියලා දෙවියන්ට අදිෂ්ඨාන ප්‍රාර්ථනා කරලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම තමන් නමින් මිය පරලව ගිය ඥාතිවරුන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන් නමින් මිය පරලව ගිය සංසාරගත
සියලුම ඥාතිවරුන්ටත් මේ රැස් කරගත්තා වූ සියලු පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. අපව පැවිදි භාවයට පත් කරන්ට යදුණු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබෙත් මගෙත් අපි හැමෝගෙම නමින් දෙමව්පියන් නමින් මිය පරලව ගියා වූ සියලු මව් දෙමව්පිය පාර්ශවයන් වලට අයත් මිය පරලව ගියා වූ සියලු සංසාරගත ලේ ඥාතීන් නොවන නොව නැත්තන්ටත් මේ සියලු පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඔබ යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරගෙන පින් දෙන්න කැමති වෙනව නම් ඒ හැම දිනාටමත් මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ වේවා. පුණ්‍යානුමෝදනාවන් ලබන්නට බලාපොරොත්තුවක් කැමැත්තක් ඇතිව යම් කෙනෙක් රැස්ව ඉන්නවා නම් පින්පෙත් අනුමෝදන් වෙත්වා, සූපත් භාවයට පත්වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා අධිෂ්ඨාන කරන්න ප්‍රාර්ථනා කරන්න. අද මේ පින්කම සිද්ධ කරන දායකත්වයේ දරණ පින්වතුන්ටත්, ඒ වගේම දායකත්වයේ දරණ පින්වතුන්ගේ පවුලේ සෑම සියලු දෙනාටමත් ධර්මානුශාසනාව ශ්‍රවණය කර පින්වත් ලොකු කුඩා හැම සියලු දෙනාටමත්, ඒ වගේම අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත්, ඔබ අපි හැම දෙනාගේම පවුල්ල මව් දෙමව්පියන් ප්‍රධාන කොට සෑම සියලු දෙනාටමත් මේ සියලු පින්පෙත්වල බලවත් ආශිර්වාදය ලැබේවා. සුවපත් භාවයට පත්වේවා. මේ මනුස්ස ජීවිතයේ පූර්ණාෞෂ නිදුක් නිරෝගී සම්පන්නව වින්දනය කරමින් තව තවත් අප්‍රමාණව පින් කුසල් වඩන්න භාග්‍ය වාසනාව ලැබේවා. හාත්පසින්ම සියලු ආරක්ෂාව ලැබේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුදු බව, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් පින්වතුන් ප්‍රාර්ථනා කරන අරමුණු කරන, අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහා නිසංසදායක කුසල කර්මය හේතු වේවා, වාසනා වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාදි බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාදි බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ද්වේෂක්ඛයෝ නිබ්බානං